කාලයේවැලි තලාවෙන් වැසේගිය සීගිරිය රහස්. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ පියාලෙස සැලකෙන H.C.P. බෙල් කියන විදේශික පුද්ගලයා තමයි සීගිරිය ගැන තොරතුරු හෙළිකළ පුද්ගලයා ලෙස අතටත් සැලකෙන්නේ. කොහොම නමුත් ඔහු ඇත්තෙන්ම පුරාවිද්‍යාඥයෙක් නොවේ. ඒ කාලේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතවල තිබූ වටිනා වස්තු ගැන අධිරාජ්‍ය වෙත වාර්තා සකස් කරන්න යවපු නිදන් ගවේෂකයන් සමූහයෙන් කෙනෙක් බව ඔබ දන්නවාද? රටවල් පුරා සැරිසරමින් වටිනා කලාකෘති, පෞරාණික වස්තු ආදිය ගැන වාර්තා සකස් කරලා ඇවීම සඳහා මොවුන් වෙත විශාල පඩිනඩි සහ වරප්‍රසාද ලබා දුන් බව කියවෙනවා. ඒ වගේ අවස්ථාවල හමු වුණු ගෙන යා හැකි බොහෝ දේවල් ඔවුන් ඒ කාලයේම එංගලන්තයට හොර රහසේම ගෙන ගියා. එසේ ගෙන ගිය අපේ පෞරාණික වස්තු බලා ගන්න අද අපිට ඔවුන්ගේ කෞතුකාගාරවලට ටිකට් රැගෙන ඇතුළු වෙන්න සිදුවෙලා. H.C.P. බෙල් තමයි සීගිරියේ පුළුල්ම ගවේෂණය කළ මුල්ම පුද්ගලයා වුණේ. ඇඟිලි තුන ගානේ තිබෙන විදිහට හදලා තිබුණු පාද දෙක දැකලා මේ සිංහයෙක්ගේ පාද කියලා තීරණය කරෙත් ඔහු විසින්. මැත්තෙන් තිබුණු පඩිපෙළ සිංහයාගේ උගුර හරහා යන බවක් පෙනෙන නිසා තමයි සිංහගිරිය කියන වචනේ බිඳීමෙන් මේට සීගිරිය කියන නම පවා ලැබුණේ. කොහොම නමුත් හොඳින් නිරීක්ෂණය කරාම මේ සිංහයෙකුගේ පාද නොවන බවත්, අතීත බෞද්ධ සාහිත්‍යයේ නිතරම සඳහන් වන ගුරුලා නැමැති කුරුළු විශේෂයේ පාදයක් බවත් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. සීගිරිය ප්‍රසිද්ධ වී තිබින්නේ බිතුසිතුවම් නිසා වුණත්, අතීතයේහි වටිනා වස්තු ගබඩා කළ උමක් බොහෝමයක් තිබුණු බවටත් කතා තිබෙනවා. මේවායේ තිබුණු වටිනා වස්තුන් හොරෙන්ම රටෙන් පිටමං කර ඒ උමන් සිමෙන්ති දමා වසා දමා ඇති බවත් ඒ කාලේ H.C.P. බෙල් ගවේෂණයට සහභාගී වූ සේවකෙක් පවසා තිබෙනවා. තවත් දෙයක් තමයි සීගිරියේ තිබුණ බව කියවෙන යාන්ත්‍රික සෝපානයද දැකගන්න නැති එක. මේ වගේ උස පර්වතයක් නගින්න රජ කෙනෙක් පහන්සි වුණා කියන එක ප්‍රශ්නයක් පමණක් නිසා ඒට යම් ක්‍රමයක් තිබුණු බව කවරෙකුට වුණත් පිළිගන්න සිදුවෙනවා. කර්කටක යන්ත්‍රය කියලා එකල හැඳින්වුණු මේ යන්ත්‍රය මගින් කාශ්‍යප රජතුමාට කෙටි කාලයකින් ඉහළටත් පහළටත් යන්න හැකියුණු බව කියවෙනවා. දැති රෝදයක් මගින් සීගිරියේ ගල් බිත්තිය දිගේ ඉහළට නගින, ඈතට ගලක් දිගේ නගින කකුලේකුට සමාන පෙනුමක් තිබුණු මේ යන්ත්‍රය භාවිත වුණා කියලා සැක කළ හැකි කට්ටපේලියක සාක්ෂි අදටත් සීගිරියේ ගලේ පහළ සිට ඉහළට දැකගන්න පුළුවන්. අදටත් ක්‍රියාත්මක වෙන සීගිරිය ජල උද්‍යානය ඒ වගේම තවත් පද්ධතියක්. අද වන විට වතුර එන්නේ ඉතාම සුළු පීඩනයකින් වුණත්, අතීතයේදී අඩි කණනාවක් ඉහළට මේ වතුර මල් වලින් වතුර විඳ ඇති බව කියවෙනවා. සීගිරි වැවේ පෝෂක ප්‍රදේශයේ අද වන විට විනාශ වී ඇති නිසා එහි වතුර මට්ටම තිබෙන්නේ ඒ කාලයට වඩා අඩි 12ක් පමණ පහතින්. සීගිරි වැවට නිසි ලෙස ජලය ලැබී ජල මට්ටම ඉහළ ගිය තාක සීගිරි වතුර මල් නැවත ක්‍රියාත්මක වන බවත් කියවෙනවා. සීගිරියේ ගල මුදුනට වතුර ගෙන යා හැකි තාක්ෂණයක් අදටත් සොයා ගන්නට හැකියාවක් නැහැ. අද අපි දකිනවාට වඩා බොහෝ දියුණු තාක්ෂණයෙන් අපිට ලංකාවෙන්ම සොයා ගන්න තිබුණු බවට සීගිරියේ ඉතාම හොඳ සාක්ෂියක්. අබිරහස් ගණනාවක් සගවාගෙන සිටි සීගිරිය කෑදර බටහිර ජාතිකයින් අතින් මංකොල්ලයට ලක් නොවුණා නම් අදටත් ඒවා ඉතිරි වෙන්නට ඉඩ තිබුණා.